දෙවැනි දිනට තදදිනේ රාජකාරී කටයුතු වලට යාම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් තම සේවා ස්ථාන කරා වාර්තා කළා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ අතරින් බොහෝ දිනක් මුව ආවරණ පැලඳ නිසි සමාජ දුරස්ථතාවයේ පවත්වා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතව රාජකාරියට පැමිණි බවයි. ඊයේ දිනට සාපේක්ෂව අද දිනේ සැලකිය යුතු බස් රථ ප්‍රමාණයක් අදාළ දිස්ත්‍රික්කයන් තුල ධාවනය කිරීම සඳහා යොදවා තිබුණා. පානදුර හා කළුතර අතර අධික ලෙස මගින් පටවාගෙන පෞද්ගලික බස් රථයක් දහවණේ වන බවට ප්‍රදේශීය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත උතුරු කළුතර පොලිසිය අදාළ බස් රථයේ පරීක්ෂාවට ලක් කළා. වැඩිපුර මගින් බස් රථයෙන් ඉවත් කිරීමට පියවරගත් පොලිසිය අදාළ බස් රථ හිමිකරුවන්ට රිහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා. හයිලෙවල් මාර්ගයේ දහවණේ වූ රථවාහනද ගොඩගමදී පොලිස් පරීක්ෂාවට ලක් වූයේ මේ ආකාරයෙන්. කලුතරහා කොළඹ අතර දිස්ත්‍රික් මායිමේ පිහිටි බණ්ඩාරගම කිදෙල්පිටිය හරහා ගමන් කරන රථවාහන අද දින කිදෙල්පිටිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. එහිදී කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක හා වෑන් රථයක සැලකිය යුතු පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියා. රියදුරන්ට අවවාද කර වැඩිපුර සිටි සේවක සේවිකාවන් කිහිප දෙනෙකු ඉනිවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙම පරීක්ෂා කිරීම සඳහා බණ්ඩාරගම හා පිළියන්දල පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව සිටියා. මීට අමතරව දිවයිනපුර ස්ථාන ගණනාවක වැඩිපුර මගින් රැගෙන දහවණේ වූ බස් රථ හා පෞද්ගලික වාහන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. අද පෙරවරුවේ ගාල්ල බස් නැවතුම් පළාසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර බොහෝ දිනක පැමිණ සිටියේ වෙනත් දිස්ත්‍රික්කවලට ගමන් කිරීම සඳහායි. කෙසේ වෙතත් පවතින තත්ත්වය මත දිස්ත්‍රික්ක අතර බස් රථ මගින් ප්‍රවාහනය නොකරන බව බොහෝ දිනක දැන නොසිටි බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. මේ අද පෙරවරුවේ මාතර බස් නැවතුම්පලේ තත්ත්වයයි. අධිවේගී මාර්ගයේ හෝ ගාලුපාරේ දිස්ත්‍රික් අතර බස් රථ දහවණේ නොවන අතර ඒ හේතුවෙන් කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට ගමන් කිරීමට පැමිණි සැලකිය යුතු පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටියා. කුරුණෑගල බස් නැවතුම්පළට ඇතුළු වන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ විෂබීජහරණය කෙරුණා. බස් නැවතුමෙන් පිටවන සියලු බස් රථ පරීක්ෂා කිරීමට පොලිසිය පියවරගෙන තිබුණා. මේ අතර ගාලුපාරේ ගමන් ගන්නා සියලු රථවාහන දෙහිවල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය පොලිසිය හා යුද හමුදාව එක්ව පරීක්ෂාවට ලක් කළා. හයිලෙවල් මාර්ගයේ දහවණේ කිරීම සඳහා තට්ටු දෙකේ බස් රථයක්ද යොදවා තිබුණා. දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පළ රැසක දිස්ත්‍රික්ක තුල දහවණේ කිරීම සඳහා බස් රථ ප්‍රමාණවත් පරිදි තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද දිනේ බණ්ඩාරවෙල ගමනාගමන මණ්ඩලයේ බස් රථ 75ක් ධාවනයට යොදවා තිබෙන බව තමයි ඔවුන් අප සමග පැවසුවේ. බස් රථවල සියලුම මගින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ගමන් කරනවා තමයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තු මාර්ගයේදී ආපදාවට ලක් වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළේ මේ අයුරින්. මේ අතර ඊයේ මෙන්ම අද දිනේද ගමනාන්ත පහක සිට කොළඹ බලා දුම්රිය දහවණේ වුණා. බෙලියත්ත මහනුවර මහව අවිසාවෙල්ල හා පුත්තලම සිට මෙම දුම්රියන් කොළඹ කොටුව බලා දහවණේ වූයේ කලින් නම් කර ඇති කාර්යාල සේවක සේවිකාවන් රැගෙනයි. සෑම දුම්රියක් සඳහාම යුද හමුදා ආරක්ෂාව යොදා තිබුණු දක්නට ලැබුණා. අද අලුයම බෙලියත්තින් පිටත් වූ දුම්රිය පෙරවරු 6:45ට පමණ ගාල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. එම දුම්රිය ස්ථානයෙන් 33 දෙනෙකු දුම්රිය යාමට ඉල්ලුම් කර තිබූ අතර දුම්රියෙන් ගමන් කිරීම සඳහාද පැමිණ සිටියේ ඉන් 22 දෙනෙකු පමණයි. ඊයේ දිනට වඩා වැඩිපුර මගින් සංඛ්‍යාවක් අම්බලංගොඩ දුම්රිය ස්ථානයේ රැඳී සිටි අතර ඉල්ලුම් කළ 49 දෙනාගෙන් 25 දෙනෙකු මෙම දුම්රිය ගමන් කළ බව අප වාර්තාකරු සඳහන් කළා. සියලුම කාර්යාල දුම්රියන් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. මේ අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේ දර්ශනයයි. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ රට යථාවත් කළ ඊයේ දිනේදී දුම්රිය ගමන් කිරීමට ඉල්ලුම් කළ 2800කින් දුම්රිය ගමන් කළේ 997 දෙනෙකු පමණක් බවයි. මගී ආසන වෙන් කරන ලද එවැනි පුද්ගලයන් සඳහා දුම්රිය 10ක් අද දිනත් ධාවනය කළා. සාමාන්‍ය මගී ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී දුම්රිය වෙත පැමිණීමේ වළකින නිසාත් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුවක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සියලුම රාජ්‍ය ආයතන පෞද්ගල ආයතන වලින් ඉදිරි සතිය සඳහා බදාදා දින 6ට පෙර ලියාපදිංචි වෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ හරහා
මෙතර තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් දෙකෙහි හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දහවනේ වන ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගානට මගින් ප්‍රවාහනය කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය අද අවසර ලබා දුන්නා. ඒ සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරත නියෝජිතින් හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුයි. අද අපි පළාත් අධිකාරීවල සභාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා. හෙට දිනේ සිට ඇඳිරි නීතිය නැති දිස්ත්‍රික්කවල ප්‍රවාහන කටයුතු වලට ඒ ගායට සම්බන්ධ වෙන්නේ. මගීන්ගේ බහුදුරට හෙට දිනේ හෝ අනිද්දා දිනේදී කොළඹ සහ ගම්පහ හැර සාමාන්‍ය ප්‍රදේශවල සාමාන්‍ය බස් සේවාව යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මම ධාවකින්ගේ ඉල්ලීමක් කරලා සීලුම දෙනා බස් ධාවනය කළ යුතුයි කියලා.